ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 සැප්තැම්බර් මාස 25 වෙනිදා සිට ඔක්තෝබර් මාස 1 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ විදේශ ලැබීම් ඇති කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ වෙනදාට වඩා සැනසිලි දායක ලෙස කටයුතු සැරසෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳුග්‍රහයා 9 10 11 12 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියක් විදිහට තමයි මේ සතිය පෙන්눔 කරන්නේ එමෙන්ම පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පෙන්눔 කරනවා ගණදෙනුවක් විසඳා ගැනීමට නීතියේ පිහිට පැතීමට ඔබට සිදු වේවි කලබල වී තීරණ ගැනීම තමාට අවාසිදායක ස්වභාවයක් තමයි ඇති කරවන්නේ පවුලේ අය සමග වෙහෙස ඇති ගමන් යෙදෙන්නා වූ කාල සීමාවක් විදේශ ලැබීමකටද එහිමිකම් ඇති බවක් පෙන්눔 කරනවා නිතර තමා වෙහෙසට පත්වන අන්දමේ කටයුතු කිහිපයක්ම යෙදෙන බවක් මේ සතිය තුළ පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජයවර්ණයේ දම්පැහැද ජය අංක අංක 9ද සුබ දවස සිකුරාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 4ක් ලෙසත් පෙන්눔 කරනවා වෘෂභ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ අලුත් සමාජිකයෙක් එකතු වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ දුර ගමනකට කටයුතු සූදානම් වෙමින් පවතින සතියක් වන අතර සඳුගේ ගමන 9 10 11 යන භාවස්ථාන හරහා සිදුවන ලබනවා නිතර පදිංචි ස්ථානයේ පිටත වාසයට කරුණ සැලසෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ පවුලට අලුත් සමාජිකයෙක් එක්වන ලකුණු පෙන්눔 කරන්නා වූ කාල සීමාවක් පවුලේ හොඳම ඥාතියෙකුට අපල සහගත කාලයක් උදා කරනවා අදිසි දේපළ මිලදී ගැනීමකට හෝ හුවමාරුවක් සම්බන්ධ කටයුත්තක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති කාල සීමාවක් විදිහට තමයි මේ සතිය පෙන්눔 කරන්නේ තම පිහිටපතා හිතවතුකු තමා සොයාගෙන එන බවක් පෙන්눔 කරනවා සති අන්තයේදී වරින් වර හටගන්නා උගුරේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි එමෙනිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ කොළ පැහැද ජය අංක අංක 2ද සුබ දවස බදාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබට අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා ඉතුන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ දීපල ලැබීමක් පෙන්눔 කරන සතියක් විදිහට දක්නට ලැබෙනවා අදිසි ගමනකට කටිර සූදානම් වන කාලයක් වන අතර සඳු ග්‍රහයා 7 8 9 10 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා නිතර ගතසිත වෙහෙසා කරන කටියතු අධික ක්‍රමන කාල සීමාවක් පෞලේ වැඩි වකීමක් තමා පිට පැවිරීමට ඉඩකඩ ඇති බවක් තමයි මෙම ග්‍රහ ගෝචරයන් අනුව පෙන්눔 කරන්නේ අදිසි ගමන් කිහිපයකට සහභාගී වීමට කරුණ උදා වේවි පෞලේ ආගමික වැඩසටහනකට කටයුතු සූදානම් වන ආකාරයකුත් පෙන්눔 කරනවා නොසිතූ ලෙස අසුබ ආරංචියක් අසන්න ලැබෙන අන්දමේ කටයුතු කිහිපයක්ම සිදු වේවි පරම්පරාගත දීපල ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්눔 කරනවා එමෙන්ම නිතර තම අලංකාරයේ වෙනුවෙන් දවසේ වැඩි කාලයක් යදවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මෙම කාල සීමාව තුළ ඔබගේ ජය වර්ණය කහ පැහැ ලෙසත් ජය අංක අංක 4 ලෙසත් සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබට අය 8ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා කටක ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ රැකියාවේ වරප්‍රසාද හිමිකරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මෙතෙක් පැවරී තිබූ කටයුතු කිහිපයකින්ම නිදහස් සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳුග්‍රහයා අය 7 8 9 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. පවුලේ කෙනෙකු පිළිබඳ අසුබ ආරංචියක් අසන්න ලැබේවි. එමෙන්ම විශේෂ ගණදෙනුවකට අත ගැසීමට මඟ සැලසෙන්නා වූ කාල සීමාවක් යටපත් වූ උදරාබාධය නැවත මතුවෙහි කාලයක් විතරක් පෙන්눔 කරනවා. පවුලේ වැඩිහිටියෙකු සමග සංවාදයකට පැටලීමට ඉඩකඩ පවතිනවා. විදේශගත වූ ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩකඩ ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. රැකියාවේ විශේෂ වරප්‍රසාද කිහිපයකට හිමිකම් ඇති කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. නිතර වයසින් අඩු අය සමග ඇසුරට අවස්ථා උදාවන කාලයක් විතරත් මෙම සතිය පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ තැඹිලි පැහැ ලෙසත් ජය අංක අංක 9 ලෙසත් සුබ දවස ඉරදා ලෙසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා සිංහ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ අඹුසෙම මතභේදයක් ඇතිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ අදිසි තීරණ ගැනීමෙන් තමා නීති ගැටලුවකට මැදිවීමට ඉඩකඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳව අවධානයේ යෙදුව කටයුතු කිරීම සිදුවන අතර සඳුගේ ගමන 5 6 7 8 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා සතියේ මැද කාලයේදී වරින් වර ඇති කරන සමේ රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන බවක් තමයි පෙන්눔 කරන්නේ වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු කරන්නා වූ කාල සීමාවක් පියපස ඥාතියෙකු පිළිමද සිත් ඇවුලක් අසන්න ලැබේවි
අමුසෙන් මතභේදයන් දුරදිග යන ලකුණු පෙන්눔 කරනවා. tempat ධනයේ වැයවන අන්දමේ කටයුතු කිහිපයක් සිදු වීමට ඉඩකඩ ඇති කාල සීමාවක්. මවගේ අසිනීප තත්ත්වයක් වෙනුවෙන් විහෙසීම් ඇති කරවාවි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයක් විතරත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මෙම කාලය තුළ ඔබගේ ජයවර්ණය කොළපැහැලස ජය අංක අංක 4 ලෙස සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබට අය අටක් ලෙසත් වැය පහක් ලෙසත් පෙන්눔 කරනවා. කන්‍යා ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ වැබු ඇසුරක් හිමි කරවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. විශේෂ සැලසුමක් වෙනුවෙන් කටිත සූදානමෙන් පවතින මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 4 5 6 7 යන භාවස්ථාන හරහායි. ගේදොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටිත සැලසෙන අතර පවුලේ කෙනෙකුගේ අසනීපයක් හේතුවෙන් වැඩි කාලයක් වැඩි ශ්‍රමයක් වැය කිරීමට ඔබට සිදු වේවි. නසුතු ගැටලුවකට මැදිවීමට ඉඩකඩ ඇති බැවින් ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරවාවි. නිතර ආගමික නායකයෙකුගේ විහිට පතන කාලයක් විතර තමයි පෙන්눔 කරන්නේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවෙහි කාලයක් විතර පෙන්눔 කරනවා. සතිය මැද කාලයේදී හදිසි මුදල් වැයවීමක් සිදුවන අන්දමේ කටයුතු කිහිපයක් මේ දේවි. එමෙන්ම නීති ගැටලුවකට මැදිවීමට ඉඩකඩ ඇති බවකුත් පෙන්눔 කරනවා. ලැබු ඇසුරක් හේතුවෙන් සැලසුම් කිහිපයක් වෙනස් කිරීමට ඔබට සිදු වේවි. දේපළ උරුමයක් හේතුවෙන් පවුලේ ඇතිවන ගැටලුවක් දුරෙද්දක යාමට ඉඩකඩක් පවතිනවා. මේ සතිය ඔබගේ ජයවර්ණය කොළපැහැලස ජය අංක අංක 4 ලෙස සුබ දවස බදාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබට අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. තුලා ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ දරු ලාභ හිමිකම් ඇති කරවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ඉදිනදා කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහසක් ධර්මයෙන් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සනුග්‍රහය 3 4 5 6 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. පවුලේ මතභේදකාරී බවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරවාවි. නිතර ආගමික නායකයෙකුගේ පිහිට පතන කාලයක් විතර පෙන්눔 කරනවා. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවෙහි කාලයක් විතර තමයි පෙන්눔 කරන්නේ. සතියේ මැද කාලයේදී හදිසි මුදල් වැයවීමක් සිදුවන අන්දමේ කටයුතු කිහිපයක් මේ දේවි. එමෙන්ම නීති ගැටලුවකට මැදිවීමට ඉඩකඩ ඇති කාලයක් විතර පෙන්눔 කරනවා. ප්‍රභු ඇසුරක් හේතුවෙන් සැලසුම් කිහිපයක් වෙනස් කිරීමට ඔබට සිදු වේවි. දේපළ උරුමයක් හේතුවෙන් පවුලේ ඇතිවන ගැටලුව දුරදිග යාමට ඉඩකඩක් ඇති බැවින් එම පිළිබඳව ඉතා විමසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ ජයවර්ණය කොළපැහැලස ජය අංක අංක 4 ලෙස සුබ දවස බදාදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබට අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. වෘශ්චික ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ රැකියාවේ ගැටලු මගහැරී යන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ගත සිට වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයක් වන අතර සනුග්‍රහය 2 3 4 5 යන භාවස්ථාන හරහා ගමන් කරන ලබනවා. ඉදිරි සැලසුමක් හේතුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට ඔබට සිදු වේවි. නිතර තම ගැටුම් වලට සම්බන්ධ වීමට ඉඩකඩ පවතිනවා. පවුලට අලුත් සමාජිකයෙක් එකතු වන ලකුණු තමයි පෙන්눔 කරන්නේ. විදේශගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි කරවන කාලයක් විතර තමයි පෙන්눔 කරන්නේ. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරවාවි. දේපළ ගණදෙනුවක් විසඳා ගැනීමට නීතියේ පිහිට පැතීමට සිදුවන්නා වූ කාල සීමාවක්. සතිය මැද කාලයේදී ලේ විසබීමේ රෝගයක් හේතුවෙන් නැතහොත් චර්ම රෝගයක් හේතුවෙන් පීඩා විඳින්නට සිදුවන බවකුත් පෙන්눔 කරනවා. සතිය අන්තිම වන විට රැකියාවේ සම්බන්ධ ගැටලුවක් මගහැරී යන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. මේ සතිය ඔබගේ ජයවර්ණයේ දම්පහැලස ජය අංක අංක 2 ලෙස සුබ දවස සමුදා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබට අය 8ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. ධනු ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ හදිසි ජයග්‍රහණයක් හිමි කරවන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුග්‍රහය 1 2 3 4 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා. විශේෂ සැලසුමකට අත ගැසීමට අවස්ථාව එදින කාලයක් විතර තමයි පෙන්눔 කරන්නේ. නිතර තමාට පවුලේ වැඩිහිටියෙකු පිළිමත කැපවී කටයුතු කිරීමට සිදු වේවි. විවාහයේ පිළිමත ගැටලුකාරී බවක් ඇති කරන කාල සීමාවක ඉදරත් මෙම කාලය පෙන්눔 කරනවා. හදිසි ජයග්‍රහණයකට ඉඩකඩ ඇති අතර දේපළ ලාභයකට හිමිකම් ඇති බවක් පෙන්눔 කරනවා. සහෝදරයෙකුගේ කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවන කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. සතිය මැද කාලයේදී මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට ඔබට සිදු වේවි. තනතන ඇවිදිලි ඇති කරන කාලයක් විතරත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. ශාරීරික වෙහෙස මහන්සියගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක්ම සිදු කරවාවි. සතිය අන්තයේදී හදිසි මුදල් ලාභයකට හිමිකම් ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. මේ සතිය ඔබගේ ජයවර්ණයේ කොළපැහැලස ලෙසත් ජය අංකයේ අංක 4 ලෙසත් සුබ දවස බ්‍රහස්පතින්දා ලෙසත් පෙන්눔 කරනවා. ඒ වගේම මේ සතිය ඔබට අය 8ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා. මකර ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ පියපස ඥාතියෙකුට අපලදායක බවක් තමයි ගෙන දෙන්නේ. මෙතෙක් අවිවේකයක් ගෙන දුන් කටයුතු කිහිපයකින් නිදහස වීමට සැලසෙන කාලයක් වන අතර
සඳුගේ ගමන 12 1 2 3 යන භාවස්ථාන හරහා සිදුවනු ලබනවා නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරවාවි දරුවෙකුගේ ඉදිරි සැලසුමක් විනාශ කිරීමට කටයුතු ගෙන දෙන කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ වරින් වර গুপ্ত කටයුතු වලින් පිහිට පතනට සිදුවන්නා වූ කාල සීමාවක් දරුවෙකුගේ කටයුත්තක් හේතුවෙන් විවේකී අඩු කරවාවි පෙම්වතුන් අතර මත ගැටුම් ඇති විය හැකි කාලයක් විදිහට පෙන්වුම් කරනවා ඉඩම් ආරවුලකට නීති පිහිට පැතීමට සිදුවේවි සති අන්තයේ වන විටදී යටපත් වූ අතක ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් විදිහට පෙන්වුම් කරනවා පියාට හෝ පියපස ඥාතියෙකුට අපල සහගත කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ මේ සතිය ඔබගේ ජයවර්ණයේ තැඹිලි පැහැලසත් ජය අංක අංක 9 ලෙසත් සුබ දවස් සිකුරාදා ලෙසත් පෙන්වුම් කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 7ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්වුම් කරනවා කුම්භ ලග්නේ නුපන්න ඔබට මේ සතියේ විදේශ උපකාර හිමි කරන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ ලැබීම් මතින් යහපත් සතියක් වන අතර සඳුග්‍රහයා 11 12 1 2 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා අදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් තමාට දෝෂාරෝපණ අසන්න ලැබේවි නිතර මුදල් ධන දෙනු වලදී කල්පනාකාරීව කටයුතු කරන්න ශාරීරික වෙහෙසීම් වැඩි වන අන්දමේ කටයුතු කිහිපයක් මේ දේවි ප්‍රමාද වීමෙන් පැවති විවාහ ගිවස ගැනීමකට අවස්ථාව සැලසෙන බවක් පෙන්වුම් කරනවා හිතවතෙකු වෙනුවෙන් මෙහෙසී කටයුතු කිරීමට සිදුවන කාලයක් විදිහට පෙන්වුම් කරනවා පැරණි ගණන් දෙනුවක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙනා වූ කාල සීමාවක් විදේශ හිතවතෙකුගෙන් උපකාරයක් හිමි කරවාවි සති අන්තයේදී යටිබඩේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි තනතන ඇවිදිලි වැඩි කරන කාලය සීමාවක් විදිහට මෙම කාල සීමාව පෙන්වුම් කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණය තැඹිලි පැහැලස ජය අංක අංක 4 සුබ දවස බදා දාලසත් පෙන්වුම් කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 6ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්වුම් කරනවා මීන ලග්නේ නුපන්න ඔබට මේ සතියේ රැකියාවේ වෙනස්කම් ඇති කරන කාල සීමාවක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ අවිවේකී ලෙස සතිය ආරම්භ වන මීන ලග්නේ හිමි ඔබගේ සමුග්‍රහය 10 11 12 1 යන භාවස්ථාන හරහා ගමන් කරනු ලබනවා පරම්පරාගත දේපල ගැටලුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරන කාල සීමාවක් නිවසර නිතර යනේන කෙනෙකු පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න නිතර වයසින් අඩු අය සමග ඇසුරට අවස්ථා උදා කරවාවි මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වීමට සිදුවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ අදිස්සියේ සිදුවන වාහන ගණදෙනුවක් නිසා පාඩු සිදුවන්නා වූ ආහාරයකුත් පෙන්눔 කරනවා ශාරීරික වෙහෙස මාංශය ගෙන දෙන කාලයක් විතරක් පෙන්눔 කරනවා වගේම පෙරහැරීමක් හේතුවෙන් පාඩු විඳීමට ඔබට සිදු වේවි රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදුවන බවක් පෙන්눔 කරනවා නිතර යනේන ගමන් පිළිපද සැලකිලිමත්ව කටයුතු කරන්න පවුලට අලුත් සමාජිකයෙක් එක්වන ලකුණුත් පෙන්눔 කරන්නා වූ කාලයක් විතර තමයි මේ සතිය පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජයවර්ණයේ ලා රෝස පහය ලෙසත් ජය අංක අංක 6 ලෙසත් සුබ දවස් සඳහාලසත් පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබට අය 8ක් ලෙසත් වැය 5ක් ලෙසත් පෙන්눔 කරනවා මාමේ ඔබ වෙත ගෙනාවේ සමස්තයක් විදියට මේ සතියේ ක්‍රියාත්මක ග්‍රහ ගෝචරය අනුව පොදු පලාපල විස්තරයක් පමණයි ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මේ පලාපල විස්තරයේ යම් තාක් දුරට වෙනස් වීම හැකියාව පවතිනවා ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව උපත්තම ක්‍රියාත්මක කරන්න ඔබ සියලු දෙනාට වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි